YouTube channel ඉදි සල්ලිදීල වස කනවට වඩා අපිට හොඳයි මේ විදිහට ගෙදරදීම සෞඛ්‍ය ආරක්ෂිත විදිහට සුප්කඩ හදාගන්න පොඩි ළමයින්ට උනත් බය නැතුව දෙන්න පුළුවන් ඒ වගේම කෑමත් රසට හදාගන්න පුළුවන් සුප්කඩ මේ විදිහට හදාගත්තම අපිට ඩී ෆ්‍රීසර් එකේ දාලා මාසයක් උනත් මේක පාවිච්චි කර ගන්න පුළුවන් ඉතින් වැඩි වෙලාවක් යන්නේ නැහැ හදාගන්නත් හරිම ලේසි අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයක් තමයි යන්නේ අවශ්‍ය කරන ද්‍රව්‍ය මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ යටින් දාලා තියෙනවා දැන් අපි බලමු සුප්කඩ හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මෙතන තියෙන්නේ චිකන්, කටු සහිත චිකන් තමයි අරගෙන තියෙන්නේ. කැරටුත් මේ විදිහට පොඩි කෑලි වලට කපලා අරගෙන තියෙන්නේ. චිකන් ග්‍රෑම් 150ක් වගේ තියෙනවා. චිකන් ටික මුලින්ම භාජනයට එකතු කරගන්නවා. ඊළඟට මේ විදිහට පොඩියට කපාගත්ත තක්කාලි ගෙඩි දෙකක්, ලුණු ගෙඩි දෙකක්, කැරට් අල එකමාරක් විතර මම මේ විදිහට පොඩියට කපාගත්තා. සුදු ලුණු, පොඩි ඉඟුරු කෑල්ලක්, කරපිංචා ටිකක් ඒ ටික ඔක්කොම එකතු කර ගන්නවා හට්ටියට ඊළඟට ගම්බිරිස් ඇට තේ හැන්දක් ඒ වගේම ලුණු කුඩු තේ හැන්දක් වගේ එකතු කරගෙන මේක තැම්බෙන ප්‍රමාණයට වතුර එකතු කරන්න ඕන වතුර ගොඩාක් එකතු කරන්න අවශ්‍ය නැහැ චිකන් සහ කැරට් ඒ තැම්බෙන ප්‍රමාණයට දාගත්තම ඇති ඊළඟට මේක ටිකක් කලවම් කරලා අපි වහලා මේක හොඳට තැම්බෙනකන් උයා ගන්න ඕන මෙන්න මේ විදිහට තමයි තම්බ ගන්න ඕනේ. ඒ කියන්නේ වතුර ටිකක් තියෙන්න ඕන. අර අපිට මේක බ්ලෙන්ඩර් කරගන්න ඕන නිසා. ඊළඟට මම මේ චිකන් වල කටු ටිකක් අයින් කරගන්නවා. මොකද බ්ලෙන්ඩ් කරගන්න නැත්තම් අමාරු වෙන නිසා. මේ විදිහට කටු පොඩ්ඩක් අයින් කරලා ගත්තම අපිට ලේසි. මේක අර වතුර ටිකක් ඉතුරු වෙන්න තමයි අපි ගන්න ඕනේ. මේ වතුර ටිකත් එක්කම තමයි බ්ලෙන්ඩ් කර ගන්න ඕන. නමුත් අපි ඉතුරු කරගත්ත මේ ස්ටොක් එක මදි කියලා හිතනවනම් ඔයාලට තව වතුර ටිකක් එකතු කරලා මේක බ්ලෙන්ඩ් කර ගන්න පුළුවන්. ඊළඟට මේ විදිහට මම තව pan එකක් ලිපේ තියලා පොල් තෙල් මේස හැඳි දෙකක් විතර එකතු කර ගන්නවා. ඊළඟට corn පිටි, ඒ කියන්නේ බඩ ඉරිඟු පිටි. බඩ ඉරිඟු පිටි ටික එකතු කරලා හොඳට කලවම් කරගන්න ඕන. මෙතන මම එකතු කරගත්ත මේස හැඳි තුනක් විතර. මේ බඩ ඉරිඟු පිටි එකතු කරාම තමයි මේ සූප් කැටයක ඝන ගතියට අපිට ගන්න පුළුවන්. ඊළඟට අමු තුන පහ කුඩු කහ කුඩු සහ මිරිස් කුඩු මේකට එකතු කරගන්න ඕනි. එකතු කරලා හොඳට කලවම් කරන්න ඕන. ඊළඟට බ්ලෙන්ඩ් කරගත්ත අපේ චිකන් සහ රේලවලු මේ මිශ්‍රණය මේකට එකතු කරගන්නවා. එන්න මේ විදිහට තමයි තියෙන්න ඕනේ ටිකක් ඝන ගතියට. ඊළඟට ලිපේ ගින්දර වැඩි කරලා අපිට පුළුවන් මේක හොඳට කලවම් කරගන්න. කෝන් පිටි එකතු කරගන්න නිසා මේක ඉක්මනටම ඝන බවට පත් වෙනවා. එන්න මේ විදිහට බුබුලු දාගෙන එනකොට අපිට පුළුවන් මේකට තව ලුණු ටිකක් එකතු කරගන්න. ලුණු ටිකක් තියෙන්න ඕනේ මොකද අපි කඩෙන් ගන්න සුප් කැටෙත් ගොඩක් ලුණු තියෙනවා ලුණු රස. ඒ නිසා මේකටත් ලුණු ටිකක් වැඩිපුර එකතු කරගන්න. වැඩිපුර කියන්නේ ඒක අවශ්‍ය ප්‍රමාණයට ඔයාලට පුළුවන් ඒක රස බලලා මදි වගේ නම් තව හොඳට ලුණු ටිකක් එකතු කරගන්න. මම තව කෝන් පිටි ටිකක් එකතු කරගත්තා මට මදි කියලා හිතුන ටිකක් මේක ඝන වෙන්න ටිකක් වෙලා ගියා. ඒ නිසා මම තව ටිකක් කෝන් පිටි එකතු කරගන්නවා. කෝන් පිටි ටික වතුර ටිකක දාලා කලවම් කරලත් මෙහෙම එකතු කරගන්න පුළුවන් නැත්නම් මේ විදිහටම නිකන් දැම්මත් ඒක ප්‍රශ්නයක් නෑ දිය වෙලා ඒක දිය වෙනවා නිකම්ම ඉතින් මට මේ ටික ලිපේ තියලා විනාඩි 6කට 7කට විතර පස්සේ තමයි මේ තියෙන්නේ මෙන්න මේ විදිහට තියෙන්න ඕන
ඊළඟට මම ලිප් ඕෆ් කරලා මේක විනාඩි 10ක් විතර නිවෙන්න තියා ගන්නවා ඊළඟට මේ වගේ බොක්ස් එකක් අරගෙන ඒකට තෙල් කොලයක් මම දාගත්තා එතකොට අපිට මේක එළියට ගන්න ලේසි සෙට් වුනහම තෙල් කොලේට මේ හදාගත්ත මිශ්‍රණය මේ විදිහට එකතු කරන්න ඕන එකතු කරලා අපි මේක ෆ්‍රිජ් එකේ දාන්න ඕනේ සාමාන්‍යයෙන් දවසක් වුණත් ෆ්‍රිජ් එකේ ඩී ෆ්‍රීසර් එකේ තිබ්බට ප්‍රශ්නයක් නැහැ එතකොට හොඳට සෙට් වෙනවා මම පැය 6ක් වගේ තමයි තියාගත්තේ මේ පැය 6කට පස්සේ ඊට පස්සේ අපිට පුළුවන් මේක අවශ්‍ය ප්‍රමාණය කෑලි වලට කපා ගන්න මේ විදිහට තමයි තියෙන්නේ සුප් කැට ටික ඉතින් ඔයාලත් මේක try කරලා බලන්න අපිට ඔයාලා මීට කලින් මේ සුප් කැට මේ විදිහට හදලා තියෙනවා නම් comment එකකුත් දාන්න තවත් දවසකින් මනට මෙන්නම් ඔයාලට සුබ දවසක් අපේ channel එක subscribe කරන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලනවා